පළාත් පාලන ආයතන 340ක් සඳහා මැතිවරණේ පැවැත්වීමට අවශ්‍ය නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඉක්ුත් 4 වෙනිදා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මැතිවරණයට අදාළව අපමුදල් තැන්පත් කිරීම ආරම්භ වූ අතර අද දිනේද දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දිවයිනි දිස්ත්‍රික්ක කිහිපයකම නාම යෝජනා අත්සන් තැබීම සහ අපමුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර අම්පාර හම්බන්තොට මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අදාළව නාම යෝජනා අත්සන් කර ඇති අතර අද කළුතර දිස්ත්‍රික්කයේද නාම යෝජනා අත්සන් කිරීම සිදු කෙරුණා. දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ කාර්යාලවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපමුදල් තැන්පත් කිරීමද සිදු කරනු ලැබුවා. කුරුණෑගල කොළඹ යන දිස්ත්‍රික්කවලට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපමුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ මෙලෙසින්. මේ පසුගිය මැතිවරණයටත් වඩා වැඩි උනන්දුවකින් මේ වර නාම යෝජනා පත්‍ර බාර දීලා තිබෙනවා. ඒ අනුව පොත්ව වෛරයෙන් පිරුණ දේශපාලනයේ වෙනුවට තමන් කැමති මතයක් දරන තමන්ගේ ප්‍රදේශයේ දියුණුව සඳහා කැපවෙන පළාත් පාලන නියෝජිත පිරිසක් තෝරා ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගෙන් ප්‍රශ්න කළා. ඉදිරියේදී එකතුව වැඩ කරන්න පුළුවන් හැකි හැම සෑම අයරින්ම රට වෙනුවෙන් එකමුතුව වැඩ කරන්න තීන්දුව తీරන ගත්තා. පළාත් පාලන ඡන්ද විමසීම සඳහාත් කොයි ආකාරයෙන්ද අපිට එකතු වැඩ කරන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ සතිය ඇතුළත අපි සාකච්ඡා වට කීපයක් තව ඉදිරියට තියෙනවා. මේ සතිය ඇතුළත දිස්ත්‍රික් මට්ටමින් ඉන් පසුව අපි තීරණය කරනවා කොයි ආකාරයටද අපිට එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් කියන එක. පෝට්ටුව පක්ෂයේ ඉදිරියෙන්ම ඉන්නවා මේ නාම යෝජනා දින වැඩපිළිවෙලේදී. සමහර පක්ෂ තාම ලෑස්ති නැහැ. ලෑස්ති නැති අය එළියට ඇවිල්ලා කියනවා ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. තල්ලිකසි මහත්තයා අපි ඡන්දෙ දීලා ජනාධිපති කෙරුවා. ඒ ජනාධිපති කරපු එක්කෙනත් එක්ක වැඩ කරනවා තියෙන ප්‍රශ්නේ අපිට ඡන්දෙ දෙන්න හොඳ නැහැ. වැඩ කරන් තියෙන මොකද ප්‍රශ්නේ? අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව නාම යෝජනා අත්සන් තැබීමද අද සිදු කෙරුණා. විපක්ෂයේ අපි ජයග්‍රහණය කරනවා කියලා කොයි වෙලාවක කියන්නේ නැහැ. තමන් ජයග්‍රහණය කරනවා කියලා තමයි කියන්නේ. අපි කියන්නේ අපි ජයග්‍රහණය කරනවා කියලා විපක්ෂයෙන් කියන්නේ විපක්ෂ ජයග්‍රහණය කරනවා කියලා. නමුත් අපි දන්නවා අපිට බිමේ තියෙන තත්ත්වය දිහා බලපුවම මේ තියෙන උනන්දුව උද්‍යෝගය දිහා බලපුවම තමුන්නාදලට පේනවා ඇති අද පොර කකා මේ අත්සන් කරන්න ඇවිල්ලා තියෙන්නේ. මේ මැතිවරණේ මේ ආණ්ඩු පෙරළන මැතිවරණයක් හැටියට ප්‍රකාශයට පත් කරන්න. උගත් දෙනෙක් එහෙම කතා කර කර යනවා. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ආණ්ඩුව පෙරළෙනවා. ආණ්ඩුව නැති වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. ආණ්ඩුව සමග කටයුතු කළ හවුල්කාර පක්ෂ සමග මෙවර මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතා අද මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවත් එක්ක හිටපු ඒ සහෝදර දේශපාලන පක්ෂ සියල්ලට ඒ සහෝදරත්වයෙන් අපි අදටත් ගරු කරනවා. ඒ පිළිබඳව දේශපාලන වෛරයක් අපිට නැහැ. ඒ සහෝදර පක්ෂවල නායකයින් කීප දෙනෙක් ඉවත්ව ගියාට ඒ අය නියෝජනය කළ ගමේ මහජනයා සහ ඒ අය නියෝජනය කරමින් ගමේ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීතුමන්ල කොහෙද ඉන්නේ කියලා බලන්නකෝ. එතකොට අපිට තේරෙයි ඒ අය ගන්න දේශපාලන තීන්දුවද ඇත්ත ගමේ ඒ අයගේම පාක්ෂිකය අරගෙන තියෙන්නේ කියලා. මම ඔබට යෝජනා කරනවා පොදුජන පෙරමුණත් එක්ක එකට වැඩ කළ සහෝදර දේශපාලන පක්ෂ කීපයක් අපෙන් ඈත් වෙනකොට ඒ අයට හිමි පළාත් පාලන නියෝජිතයන් ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සමග ජනබල වේගයේද දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් පාලන නියෝජිතයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පවත්වා තිබෙනවා. ජාතික ජනබල වේගයේද අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා අපමුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා. පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බහර ගැනීම එළඹෙන 18 වෙනිදා ආරම්භ වන අතර එය එළඹෙන 21 වෙනිදා අවසන් වීමට නියමිතයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මෙන්ම පැෆල් සංවිධානයේද මෙලෙස අදහස් පළ කළා. දිස්ත්‍රික්ක 4ක් සඳහා දේශපාලන පක්ෂ 2ක් සහ ස්වාධීන කණ්ඩායම් සියල්ලම 33ක් මේවට අපතැන්පත් බාර දීලා තියෙනවා. මේ වවුනියාවට එක් දේශපාලන කණ්ඩායමක් එක් පළාත් පාලන ආයතනයකට, කොළඹ දිස්ත්‍රික්කයට එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායමක් බාර දීලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 3ක් අපතැන්පත් කිරීම කරලා තියෙනවා. කල්තර දිස්ත්‍රික්කයේ පොජන පෙරමුණ සියලුම ආයතන සඳහා 17 සඳහාම තමන්ගේ අපතැන්පත් කළා අවසන් වෙලා තියෙනවා.